කල්පනගේ ඇත්ත මොද එන්න එන්නම අසේනිට පේනවා ගිය එපිසෝඩ් එකිනුත් අපි එපව දැක්කා අසිනිට කල්පන වෝනින් එකක් දුන්නේ ආයේ මහේව බලන්න එහෙම ගිහලා තිබොත් බලා ගන්නම් කියලා ඒ වගේම එමුණුත් ඉතින් මහේව අවුරුදු 6කටවත් හිරේ දානවා කිලත් කිව්වා ඉතින් මේ සිද්ධිය සකුණට අසිනි කියනවා මොකද අසිනිගේ හැම දෙයක්ම වගේ සකුණට තමයි කියන්නේ අසිනිගේ අතඹරලා කල්පන මේ වගේ තර්ජනයක් කළාට පස්සේ කල්පන හිතනවා ආයේ මහේව හම්බෙන්න යන එකක් නැහැ කියලා හැබැයිතින් කල්පනට මේ කරපු දෙයින් නම් ඉදිරියට හොඳ පනිස්මන්ට් එකක් හම්බ වෙනවා. ඒකින් වෙන කාගින්වත් නෙමෙයි මහිකින්. ඒකෙන් සිද්ධ වෙන්නේ මේ විදිහට. අසින එකක් නෑරම සකුණිට කියනවා. හැබැයිතින් සකුණිට අසින මේ දේ කියන්නේ මහිට කියන්න එපා කියලා. ඒකෙන් පොලාගි මාර්ගයෙන් මහිට මේක අහන්න ලැබෙනවා. ඔකුළු දන්නෝ ඉතින් මහිගේ හැටි. මහිට කාටුණත් මොනවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අසිනිට මොනවාරි වුණා කිව්වොත් එහෙම මහි නිකන් ඉන්නේ නැහැ. විශේෂයෙන්ම කල්පනා තින්න අසිනිට මේ වගේ දෙයක් සිද්ධ වුණා කිව්වම මහි නිකන් ඉන්නේ නැහැ. මොකද මහි කැමති නැහැ අසිනිට මහි නිසා සීරිමක්වත් සිද්ධ වෙනවට. අනිත් දේ තමයි මහි දන්නවා අසිනි ගැන හොයන්න කවුරුවත් නැහැ කියලා. ඒ කියන්නේ අසීලයි කල්නයි දෙන්නම අසිනි ගැන හොයන්නේ නැහැ. ඒ දෙන්නගේ මේ අසන් දෙලා තියෙන්නේ. ඒ නිසා කල්පනා කරන වැරදි නම් ඒගොල්ලන්ට පේන්නේ නැහැ. අනික අසිනි මේ වගේ දෙයක් කියන්නෙත් නැහැ. ඒ නිසා කල්පන උනත් හිතෙනවා මේ දේ කාටවත්ම ආරංචි වෙන්නේ නැහැ කියලා. කොටිම කියනෝ නම් අසීලට කලණ්ඩවත් මේ දේ ආරංචි වෙන්නේ නැහැ කියලා කල්පන දන්නවා. ආරංචි උනත් ඉතින් එයා ඒක හරි කියනවා මිසක් වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ. කොමාරිතින් ඉදිරි දිනේදී මහිට ඇපල වෙනවා. මහිතින් එළියට ඇවිල්ලා සුපුරුදේදීට වැඩ ටික පටන් ගන්නවා. ඒ කියන්නේ මහිලගේ බෑන්ඩ් එකේ වැඩ ටික පටන් ගන්නවා. කොමාර ටික දවසක් යද්දි තමයි මේ දේ ආරංචි වෙන්නේ මහිට. පසිතින් අනිවාර්යෙන්ම මහි පොලත් එක්ක යනවා කල්පනා හම්බෙන්න. පසිතින් අනිවාර්යෙන්ම මහිගෙන් දෙවෙනි පාරටත් කල්පනා ගුටි කනවා. ඉතින් මේ දේවල් මේ විදිහට සිද්ධ වෙවි කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඔබේ අදහස අපිට කියන්න. අපේ වීඩියෝ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඔබ තවමත් අපේ නාලිකාවට අලුත් කෙනෙක් නම් අපිව subscribe කරන්න. එයා පැත්තේ බෙල් icon එකත් ඔබලා තියාගන්න. එවිට අපි වීඩියෝවක් දාපු සෙනින්ම ඔබට නැරඹීමට හැකියාවක් ලැබේවි. අදත් අපි ගිහින් ඉන්නම්. ඔබ සැමට සුබ දවසක්.